විවිධ කාරණාවලට පාසල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතු බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල්වලට වෙන් කළ යුතු ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුවෙන් දෙමව්පියන්ට පාසල් නඩත්තු කිරීමට සිදුව ඇති බවයි ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පාසල් වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙන් කළ යුතු ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ. දෙමව්පියන් විසින් පාසල් නඩත්තු කිරීම තමයි වෙලා තියෙන්නේ. අද දෙමව්පියන්ට බරපතල විදියට අධ්‍යාපනයේ බර දරන්න වෙලා. නමුත් දෙමව්පියන්ට අද මේ බර දරා ගන්න බෑ. පාසල් වල සෑම කටයුත්තකටම බරපතල මුදල් එකතු කිරීමක් කරන්නේ. පාසලක මේ සමහර මුදල් එකතු කිරීම ගත්කම අබව්‍යයි මේ. පාසලේ සියලුම දේට රුපියල් 10, රුපියල් 2000, රුපියල් 3000, රුපියල් 5000 වික්‍රව කරනවා. කිසිම ගණන් බිම්මක් නෑ. දෙමව්පියන්ට මේක දරා ගන්න බෑ. දැන් මේවා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැමිණිලි කරාම කිසිම පැමිණිල්ලක් විභාග වෙන්නේ නෑ. මේ පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් අවශ්‍යයි කියන කාරණාව. නමුත් එහෙම විමර්ශනයක් කරන්නේ නැත්තේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියට උඩගෙඩි දීමක් කරන්නේ. ඊළඟට දැන් 2 වසර සිට 11 වසර දක්වා ළමයි අතුලත් කිරීමට අදාළ චක්‍රලේඛයේ තියෙන ළමයි අතුලත් කිරීමේදී කිසිදු මුදලක් ගව ත්‍යාගයක් ගන්න බෑ කියලා. නමුත් ප්‍රායෝගිකව ඒක වෙනවද? එතකොට දැන් මේම චක්‍රලේඛ තියෙද්දි එලි පිට මේ ආකාරයේ මුදල් එකතු කිරීම සිදු වෙන්නේ කොහොමද? අපි කියන්නේ වහම මේව නතර විය යුතුයි. අපිට පේන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේව නතර කිරීමක් වෙනවා කියලා. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.